එතකොට කොහොමද? ඔන්න අද මම ඔයාලත් එක්ක එකතු වෙන්නේ හරියට නිවැරදි ආකාරයට කොහොමද තක්කාලි සෝස් එකක් හදාගන්නේ කියලා බලන්න. ඉතින් තක්කාලි සෝස් කිව්වහම අපිට අයිඩියා එකක් එන්නේ එකපාරටම සෝස් කිව්වහම නිකන් කෘතිම දෙයක් ඒ වගේනේ. එහෙම නෙවෙයි. ඇත්තටම මේ කාලේ ගත්තහම දැන් මේ කොරෝනා කාලේ ගත්තහම අපි ගොඩක් දුරට කතා වෙනවා සෞඛ්‍ය ආරක්ෂිත කෑම බීම ගන්න ඕනේ, ඒගෙම ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙන ඒවා ගන්න ඕනේ. ඒ වගේ දේවල් අපි කතා වෙනවා ආහාරත් එක්ක කතා වෙනකොට. ඉතින් ඒකට හොඳම කෑමක් තමයි අද මම ඔයගොල්ලොත් එක්ක හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි තක්කාලි සෝස්. තක්කාලි සෝස් වල මොනවාද මේ ගුණ? ඇත්තටම කිව්වහම තක්කාලි සෝස් වල තියෙන වර්ණකයක් තක්කාලි සෝස්. තක්කාලි ගත්තහම රතු පාටයි. ඒ තක්කාලි වල වර්ණකයක් තියෙනවා ලයිකොපීන් කියලා. ඒ ලයිකොපීන් කියන වර්ණකය ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙන ශරීරයට මිනිසාගේ සෞඛ්‍යයට ඉතාම වැදගත් ප්‍රතිඔක්සිකාරකයක්. ඉතින් මේ තක්කාලි සෝස් මිනිසාගේ එදිනෙදා පරිභෝජනයට ගත්තහම ඒ මිනිසාගේ සෞඛ්‍යයට ඉතාම වැදගත් මෙහෙයක් ඉටු කරනවා. ඉතින් එච්චර ගුණ තියෙන තක්කාලි සෝස් කොහොමද හදාගන්නේ, කොහොමද හරියට ගුණ තියෙන ආකාරයට හදාගන්නේ කියලා තමයි අපි අද බලන්නේ. ඔන්න ඒකට මුලින්ම අපිට ඕන වෙනවා තක්කාලි. මේකට මේ විදියට තක්කාලි තියෙනවා. මේකෙන් මම හොඳට ඉදුණු තක්කාලි ගෙඩි කීපයක් අරගෙන ඒ තක්කාලි හොඳට හොදලා තෙත බේරෙන්න මම තියලා තිබ්බා. මේ තියෙන්නේ හොඳට ඉදිලා හොඳ ඒකාකාරීව ඉදිලා තියෙන හොඳට මාංශල ගතියට තියෙන තක්කාලි තමයි මම ඒකට තෝරගත්තේ. ඊට පස්සේ මේක හදන්න අපි අනිවාර්යයෙන්ම ගන්නෙ මැටි භාජනයක්. මොකද තක්කාලි වල මේ තියෙන අම්ලික ගතියත් එක්ක අපි මේකට තෝරගන්නේ මැටි භාජනයක්. එහෙමත් නැත්නම් මල නොබෙදෙන පානි භාජනයක්. ඉතින් මේ තියෙන්නේ මම අර ගත්ත මැටි භාජනය. ඉතින් ඒකත් හොඳට පිරිසිදු කරගත්ත මැටි භාජනයක් තමයි ගන්න ඕනේ. ඊළඟට අපිට ඕන වෙනවා මේකට දැල් පෙරණිය. ඊට පස්සේ අපිට මේකට හැඳි ඕන වෙනවා. ඒකට මම ගත්තේ පෝල් කටු හැඳක්. ඊළඟට ප්ලාස්ටික් මේ විදියට හැඳක් ගත්තා. මම බෝතලයක් ගත්තා මේක ඇසුරුම් කරන්න. හොඳට ජීවාණුහරණය කරගත්ත බෝතලයක්. ඒ වගේම ජීවාණුහරණය කරගත්ත මූබලක් විතර තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. අපි මේ බෝතලේ මූඩිය ගන්නකොට හොඳට සෞඛ්‍ය ආරක්ෂිත විදියට ජීවාණුහරණය කරගත්ත බෝතලයක් සහ මූඩියක් ගන්න මතක තියාගන්න ඕනේ. ඊළඟට අපි ගන්නවා පිහියක්. හොඳට ඒකත් පිරිසිදු කරගත්ත පිහියක් ගන්නවා. ඒ වගේම ඊළඟට කපන ලෑල්ල. ඊටත් පස්සේ අපිට ඕන වෙනවා සීනි, ලුණු, මිරිස් කුඩු, ඉඟුරු, ගම්මිරිස්, හරාබු නැති ඉඟුරු, සුදු ලුණු, සියඹලා, කරඳ මුංගු, ඒ වගේම සාදික්ක.
මුලින්ම කියපු විදිහට හොඳට ඉදිච්ච මාංශල ඒ තක්කලි තෝරගෙන ඒව හොදලා තෙත බේරෙන්න තියලා තිබ්බා. දැන් අපිට කරන්න තියෙන්නේ ඒ ටිකට සෙල්සියස් අංශක 100 නටන උණු ජලය දාලා සාමාන්‍යයෙන් මිනිත්තුවක් විතර තියලා ඒක හදාගෙන ඒ පල්ප් එක හදාගන්න තමයි තියෙන්නේ. ඒක ඒකට අපි නටන උණු ජලය දාලා මිනිත්තුවක් විතර තියෙනවා.